हम दिन आओ वरक साध किया ना साध 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 तब पारक साध किया साध 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 समंता चक्वालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग् मुक्तं ते धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कायेन संवरो साधु साधु आचाय संवरो मनसा संवरो साधु साधु सब्भत संवरो කාරුණික පින්වතුනි අද නිකිනිපුර පසළොස්සක් පොහෝ දා හිමිදිරි උදෑසන නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ සිට විසිරුවා හැරෙන ධර්ම ප්‍රදීප සදහම් චාරිකාවේ අද උදෑසන පැවැත්වෙන ප්‍රථම ධර්ම දේශනාවටයි ඔබ ඇතුළු ලංකා වාසී හැම කෙනෙක්ම මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ කවදත් පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය ජනතාවට ඵලදායි අන්දමින් ජනතාවට සෙත සැලසීමේ අදිටනින් උදාර ව්‍යාපෘති රැස්සක් විහාරස්ථානයේ ආරම්භයේ සිටම අද දක්වා අපේ වරායායේ සමිත පඬිත හාමුදුරුවන් වහන්සේ විසින් නිර්මාණය කරලා දී තිබෙන බව අපි බොහොම සන්තෝෂයෙන් සතුටෙන් මතක් කරන්නේ නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය එයි විහාරාධිපති ඔබේ ලොකු හාමුදුරුවෝ මෙවැනි ධර්ම ප්‍රදීප සඳහාම් චාරිකාවක් නිර්මාණය කළේ උන්වහන්සේගේ සතුටම පමණක් උද්වීපනය කරලා කියන එක මතක් කරනවා උන්වහන්සේගේ සතුටම පමණක් සටහන් කරමින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඇයි මං එහෙම කියන්නේ උන්වහන්සේ සතුටු වෙන්නේ නැතිව උන්වහන්සේට යමක් නිර්මාණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා උන්වහන්සේගේ සතුටට අනුව ඇතිවෙච්ච
ධර්ම ප්‍රදීප සිටිවිලි ක්‍රියාත්මක කෙරෙනකොට ඔබේ සතුට වෙනුවෙන් යමක් ගොනු කිරීම උන්වහන්සේගේ හදවත තුල නිර්මාණය වෙලා තියෙන සිටිවිලි අතර එක් සිටිවිල්ලක් තමයි මේ සදහම් වැඩසටහන අගෝස්තු මාසේ 3 වෙනිදා නිකිණිපුර 15ක් පොහොය දවසේ මේ නරඹන මේ දකින මේ පිළිබඳ අවධානය යොමු කරන ලංකාවාසී පළාත්වාසී ලෝකවාසී හැම බෞද්ධයෙකුටම මෙය ඔබේ ඉතිහාසයේ රුවන් වැකියක්සේ ක්‍රියාත්මක වෙන බව ඔබ හැම දිනම දන්නවා බල සන්තෝෂ වෙන්න ඕන සතුටු වෙන්නට ඕන මේ තුම් පින්කමට සම්බන්ධ වීම පිළිබඳව මට යමක් කියන්න ආස හිතෙනවා ඇඹිලි පිටියේ පදලංගල වරායායේ සමිත පුංචිහාම් දුරෝ ඉදා මේ ස්ථානය ආරම්භ කරලා උන්වහන්සේ මේ වටපිටාව දිහා බලලා හරියට සතුටු වුණා සතුටු වෙන්න වෙන්න උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ඔබේ ජීවිතයට බලපාන ඔබේ ජීවිතයට සරණ පිහිට වෙන මෙවැනි ආගමික වැඩසටහනක් මෙවන් ආගමික වැඩසටහන් කීපයක් ආරම්භ කරලා ඕගොල්ලන්ට දායාද කරන්න ආගිය ආගමික වශයෙන් යමක් කළා වගේම උන්වහන්සේ සතුටු වුණා අහල පහල පන්සල් වල ඉන්න අපත් බොහොම සතුටු වුණා උන්වහන්සේගේ මේ වැඩසටහන් පිළිබඳව ආගමික වශයෙන් යමක්ද කරන්න තියෙන්නේ යමක්ද කරන්න ඕනේ උනේ ඒ හැම දෙයක්ම උන්වහන්සේ බොහොම හොඳින් ඉටු කරා කියන එක තමයි මම මේ වෙලාවේ මතක් කරන්නේ ඊළඟට සමාජික වශයෙන් උන්වහන්සේ විශාල වැඩ කොටසක් කිය යුතුයම වෙනවා මේ වෙලාවේ විශාල වැඩ කොටසක් උන්වහන්සේගේ දෑතින් සිටින් නිර්මාණය කරලා ඉදිරිපත් කළා උන්වහන්සේ හිස් ඉඩමක් දැක්කහම ඒකට බලය යොදන්නේ නැතුව ලොබ කරන්නේ නැතුව ඒ හිස් ඉඩම ඒ අයිතිකාර ඇත්තන්ට කියලා ඒ තියෙන වටපිටාව සෞන්දර්යාත්මක කරලා ගෝවිතන් බත් කරන්ට පුරුදු කළා පුහුණු කළා මන් ටික කාලෙකින් මෙහාට ආවේ නැ දැන් මට පේනවා මේ හැම හිස් ඉඩමක්ම ගෝවි රජෙක් වගේ හොඳ ගෝවියෙක් වගේ ඔබලාගේ ඒ අයිතිවාසිකම් තිබුණත් ඒ ඉඩම් උන්වහන්සේගේ බාරයට අරගෙන ගොවි තැන්පත් කරලා ඉඩම් අයිතිකාරයව සතුටු කරපේක. ඒ වගේම මේ පන්සලට ගොඩ වෙන එහපාර හන්දියේ ඉඳලා මේ දක්වාත් උන්වහන්සේ විවිධ වූ ක්‍රම තුලින් අද රටට ඉතාම අත්‍යවශ්‍ය වෙන ගොවිකම වගා ව්‍යාපෘතිය ආරම්භ කරලා උන්වහන්සේ සතුටු වෙනවාද වටපිටේ ඉන්න පන්සල් වල අපිත් සතුටු වෙනවාද උන්වහන්සේගේ මේ වැඩසටහන පිළිබඳව ඒකයි මම ස්තුති කරන්න කල්පනා කළේ ඒ විතරක් නෙමෙයි මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියනකොට හිස් වෙච්ච පාළු වෙච්ච කුඹුරු යායවල් පිටින් අරගෙන උන්වහන්සේට උදැල්ල හොඳට හුරුයි නගුල හොඳට හුරුයි ට්‍රැක්ටරේ හොඳට හුරුයි කරන්න කෙනෙක් නැත්තම් ඒ උදැල්ලෙන් නගුලෙන් ට්‍රැක්ටරෙන් කරන්න ඕන දේවල් උන්වහන්සේ කරලා තිනවා පසුගිය දවසක මමත් ගියා ඒ උත්සවයකට විශාල කුඹුරු යායක් අස්වද්දමින් හොඳ වී ගොවියෙක් වගේ ඒ අවශ්‍ය කරන හැම වැඩක්ම ටික උන්වහන්සේ කළා එවත් අපි සතුටු වෙන කරුණු කාරණා අපි නොකරන දේවල්
උන්වහන්සේ කරලා තිබෙනවා. ඒ වගේම අභාග්‍ය සම්පන්න COVID-19 කියන නැත්තම් කොරෝනා රෝගය අපේ රට පමණක් නොවේ ලෝකේ රටවල් 200 ගානක් 213ක් 14ක් වගේ රටවල් වැළඳ ගනිද්දී ජනතාව පීඩාවට ලක් වෙද්දී මුළු ලෝ පුරාම මිනිසුන් පණ අදිද්දී අපේ වරායායේ සමිත හාමුදුරුවෝ ඒකට නොපසුබස්නා වීරෙන් ඉදිරිපත් වෙලා ක්‍රියා කළා. පන්සල් පවා දැඩි අවාසනාවන්ත සිදුවීම් වලට ලක් වුණා. අපේ හාමුදුරුවෝ කොරෝනාවට බය වුණේ නැහැ. උන්වහන්සේ වටා ජීවත් වෙච්ච ජනතාව බය වුණේ නැහැ. ගම් නියම් ගම් කරා ගිහිල්ලා නොයෙකුත් ආහාර පාන සොයාගෙන ඇවිදිලා තාත්තෙක් අම්මේ දරුවන්ට උදව් කරන ආකාරයෙන් නොයෙක් විට ආහාර පාන ඒ පුරා 3 මාසෙ 4 මාසෙ පුළුවන් විදිහට ඔබගේ බඩ පිරෙවූ බව මා දන්නවා. හොඳටම දන්නවා. මොකද අපේ දාම්පි ගමේ අපි කරන්ට තියෙන වැඩ කොටස උන්වහන්සේ කළා. අපිට පුළුවන් විදිහෙන් අපි ඒක කළා. නිකන් නෙමේ අවශේෂ වශයෙන් පුංචි වට නෙමේ මහ පරිමාණයෙන් අපේ සමිත හාමුදුරුවන් වහන්සේ කරපු සේවාව අපි අගේ කරන්නේ අන්න ඒ නිසාමයි. ඒ නිසා ගමේ ඉඳලා අධ්‍යාපනයේ හොඳට ලබාගෙන කොළඹ ප්‍රදේශයට හැවිදිලා ජනතාවගේ හිත දිනාගෙන ජනතාවගේ පරිත්‍යාගයන් ලැබලා බොහොම අමාරුවෙන් උන්වහන්සේ ගුවන්විදුලියේ දිනාගත්තා වගේම නොයෙකුත් ජනමාධ්‍යයන් දිනාගත්තා. නොයෙකුත් රූපවාහිනී මාධ්‍යයන් දිනාගත්තා. එහි ප්‍රතිඵලයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දිනාගනිමින් රටට යමක් කියන්නට ශක්තියක් ඇති කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් විදිහට කෙනෙකුට අසතුටු වෙන්න පුළුවන් විදිහට අසතුටු වුණත් සතුට නැති වුණත් උන්වහන්සේ කියන ඕන දේ හොඳින් කිව්වා. අහන්න ඕන කෙනා ඇහුවා. අහන්න බැරි කෙනා නිකන් හිටියා. යම් කිසි කෙනෙකුගේ හැකියාවන් අගය කරන කොටස් ලෝකයේ අද අඩුයි. දැන් මේ පින්නතුන් හැමදෙනාම අපේ හාමුදුරුවන් වහන්සේගේ ක්‍රියාකාරකම් පිළිබඳ හොඳ ඇගයීමක් කළා. හොඳ ආධ්‍යාත්මික ගුණවගාවන් යොදාගත්තා. අධ්‍යාපන ක්‍රමය හොඳින් ක්‍රියාත්මක කළා. වෙන මොනවාද අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන්? ඒ නිසා අපි බොහොමත්ම සතුටු වෙනවා මේ විහාරස්ථානයේ ගොඩනැගීමේදී අහලින් පහලින් හිටපු අපට උන්වහන්සේට ශක්තියක් දෙන්න පුළුවන් වුණා, ධෛර්යයක් දෙන්න පුළුවන් වුණා. මේවා මේ ආකාරයෙන් ක්‍රියාත්මකයි. ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා. ගොඩාරියක් සතුටු වෙනවා. තමුන්නාන්සලත් සතුටු වෙනවා. එසේ සතුටු වෙලා අපි මේ විහාරස්ථානයේ පිළිබඳ පළමුව ඇගීමකුත් කරලා හාමුදුරුවන් වහන්සේ පිළිබඳවත් ඇගීමක් කරලා ඒ සම්පත රැකගන්න සුරකින්න ආරක්ෂා කරන්න කියලා ඉල්ලමින් මා ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා.